කොල්ලා අයිට කැම්පස් එකට යන්න ඇඳගෙන උන්නේ. එහෙම යන දවස්වලට ඔහු කළු කලිසමට ලාපාට අත්කොට කමිස්ස අඳින්නේ. ඒක යට කරලා කළු බෙල්ට් එක දාලා ටිකක් පිළිවෙලට අඳිනවා. ඔහු ෆයිල් එකයි ලැප්ටොප් එකයි පෙන් ඩ්‍රයිව් එකයි සියල්ල ඔහුගේ පරිගණක බෑග් එකට දාගත්තා. ඒක කළු සයිඩ් බෑග් එකක්. යන ගමන් ඔයාගේ කිරිබත් මුලත් අරගෙනම යනවා. තෙනෙක්ගේ පපෝ වෙනස් කැක්කුමකින් කැවෙනවා. හදවතේ කිසිදාක විවරණ කළ දොරටුවකින් මන්දහාස මල්සර සුළඟක් හමාගෙන එනවා වගේ සනීපයක් ඔහුගේ හිතට දැනෙනවා. කොල්ල තනියම හිනා වෙනවා. මල් කුමාරයෙක් වෙන්නද යන්නේ? ඔහු විදුලි පහන් සියල්ල නිවල සයිඩ් බෑග් එක දාගෙනම පහළට එනවා. නිවසේ සීනු නාද වෙනවා. ඒත් කෙල්ල ඇවිල්ලා කියලා දෙනෙට නිකමටවත් හිතෙන්නේ නැහැ. ඇයි ඒ තරම්ම සමීප වෙයි කියලා හිතන්න ඔහුට අමාරුයි. තමා ඉන්නේ තාම මෙහෙවුම් මැද කියලායි ඔහුට හිතෙන්නේ. තව දවස් හතක් ඉතුරුලා තියෙනවා. ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔහු මේ අභියෝගයේ ජයගනී කියලා හීනකින්වත් හිතන්නේ නැහැ. කෙල්ල දිනෙස් සමග ඇරෙන්න තාම කායකවත් කතා කරන්නේ නැහැ. කතා කරන ඇයට හිතෙන්නේත් නැහැ. කොහොමත් ඇයට ලෝකයක් විශ්වාස නැහැ. දිනෙත් ගිහින් බලනවා. පොඩි ගේට්ටුව ළඟ ඉන්න රුව දැක්කම ඔහුගේ බඩපපුව පත්තු වෙනවා. අනේ දෙයනි, ඔයාම ඇවිත්. දිනෙත්ගේ හදවතට කිසිදාක නොදැනුන් සතුටක් දැනෙනවා. ඔහු එහෙමම ගේට්ටුව ළඟට යනවා. දේවංගනේ කිරිපත් මුල ගිනාවේ ඇය ඕස්ට්‍රේලියාවේ ඉඳලා එද්දි ගිනාපු ලස්සන පුංචි පේපර් බෑග් එකක දමාගෙනමයි. ඔහු හරි ලස්සනයි පිළිවෙලයි කියලා දේවාංගනෙන්ට හිතෙනවා. පිරිමි ළමයකින් මේ ලස්සනත් පිළිවෙලත් පිරිසිදු පාටත් ඉන්නේ කලාතුරකින් කියලා එය දන්නවා. අනේ නංගි මෑමිත්, මම මේ යන ගමන් ඒ පැත්තෙන් එන්න උන්නේ. දෙනෙත් ගොතගසමින් වගේ කියනවා. මං අරන් ආවා. කිල්ලට ගිට කතා කරන්න ඌට ආසයි. ඒත් හැදිච්ච ගෑනු ළමයෙක් එහෙම පාළු ගේකට ගන්න නරකයි. හොඳ නැත්තේ ඇයටයි. අනේ පින්, අද අපේ අම්මා උනන නංගි ටිකක් ගෙට කතා කරලා තේ ටිකක් බොන්න දීලාමයි යවන්නේ. ඔහා කතා කළා නම් මම ඇතුළට එන්න උන්නේ. ඒත් ඔයා එහෙම කෙනෙක් නෙමේ. ඔයා තනියම ඉන්න වෙලාවේ මාව ගන්නෙ නෑ. ඒක හොඳ පිරිමිගේ ගතියක්. ඇයට හිතෙනවා. මං වෙලාවක එන්නම් අයියේ. දැන් කාලා යනවද? සයිමන්ටික බාර දීලා කැම්පස් එකේ පැත්තක් අල්ලගෙන නිස්කලංකේ කන්න ඕන. ඔහු කියනවා. දේවංගනේ හිනා වෙනවා. එහෙනම් කන්න. ටිකක් බරයි වගේ. මං කෙසල් කිඩි දෙකකුත් දැම්මා. මං එහෙන් ගෙනාව චොකලට් වේෆර්ස් බාර් එකකුත් ඇති. ඒක රසයි, කන්න. හැබින් බලාගෙන කියනවා. ඉන්නකෝ. දෙනෙත් ඔහුගේ සයිඩ් බෑග් එකක් දාගෙනම නිවසේ ප්‍රධාන දොර වසනවා. පස්සේ ඌ කෙල්ලත් එක්කම පාරට එනවා. අද මම එද්දි තව ලෙමන් ඔයිල් දෙකක් ඒනම්. එද්දි ටිකක් පරක් වෙනවා. ඕ ලෙවල් කරන මල්ලිලා දෙන්නෙක්ට මම මහරගම ක්ලාස් එකක් කරනවා. ඒකයි. ගොඩක් ක්ලාස් කරනවද? 8ක් විතර. ඒකෙන් තමයි පොඩි ආදායමක් ගන්නෙ. අම්මටත් බාර දෙන්න බෑනේ. ඔහු සියල්ල කියනවා. මං එහෙනම් යනවා නංගේ. හා, බුදු සරණයි. පරක්කු නොවේ කිරිබත් ටික කන්න. දෙනෙත් හිනා වෙලා හිස වනනවා. ඇයි එහෙමම උඩට ඇවිත් ඔහු යන දිහා බලාගෙන ඉන්නවා. ඔහා නැතු ස්කීම් එකම එකපාර පාළුවට ගියා. දේවාංගිනිට හිතෙනවා. ඇයි මොකද්ද දෙකින් පපුම් පුරවා ගන්නවා. වෙලාව හවස 5යි. දේවාංගනි 4 ඉඳලා පාර බලාගෙන ඉන්නවා. ඇගේ දෙනෙත් යොමු වෙලා තිබුණේ ස්කීම් එකේ පිවිසුම් දොරටුව වෙතයි. හිටගෙන ඉඳලා දෙපා රිදෙන නිසා ඇය කාමරේ ජනේලේ ළඟ පුටුවක් තියාගෙන බලාගෙන වුණා. මියස් මේ බලාගෙන ඉන්නේ කවුරු එනකල්ද කියලා එය දන්නවා. මේ දැනෙන හැඟීමට ඇය ඇත්තටම ආසයි. හදවතේ මෙහෙම පුංචි එලි පුංජක් දැල්වෙන්නේ කාලාන්තරයකට පස්සේ. ඔයෙද්දි හවස්සේ බස්සොල්නේ එන්න ඕන. මේ වෙලාවට ට්‍රැෆික්. දේවාංගනේට හිතෙනවා. ඇගෙන් ඇඟ සෝදන්නේ පහමාරට විතර. 6ට කලින් බුදු පහන තියන්න ඕන.
බැස යන හිරුකි අවසන් රැස්ධාරාව රත්තරම් පාට ස්කීම් එකේ ප්‍රධාන පාර මතර වැටලා තිබුණා. දෙනෙත් 138න් බැලලා ආවේ දැන් ටිකකට කලින්. ඌ ස්කීම් එකේ පාර දිගේ ඇවිදගෙන ආවේ තරමක් වේගෙන්. කෙල්ල බුදුපාන තියලා ඇති කියලා ඌ බයේ වුණේ. හවසට මල් නෙල්ලා දෙන්න බැරි වුණා. ඒ ගැන කෙල්ල ඇති දුකින් කියලා ඌට හිතෙනවා. ඌ ආවේ රජමහා විහාරයේ ළඟ මල් කඩෙන් නෙළුම් මල් හතක් අරගෙනමයි. අන්නාදපුරේ ඉඳලා හවස ආපු සුදු නෙළුම් මල් ගොඩක්ම රජමහා විහාරයේ ළඟ තිබුණා. දෙනෙත් ඉන් තෝරලා හොඳම මල් හතක් ගත්තා. ඇයි බුදුපාන තියන්න කලින් මේ ටික දෙන්න පුළුවන්ුනොත් ඇති කියලායි දෙනෙත් හිතුනේ. දේවංගනී පාන තියන්න කියලා එගස් සෝදාගෙන ඇවිත් ආයෙත් බැල්කනීට ආවා. මේ ඇස් වැලි ගෑව වගේ කකියන්නේ ඌව දෙක ගන්න කියලා හිතෙද්දි ඇයටම පුදුමයි. ඒත් එහෙම නෙමෙයි කියලා හිතන්නත් ඇයට බෑ. හදවත පවා දෙයක් කියන්නේ සෑහෙන කාලෙකට පසුවයි. එකපාරම ස්කීම් එකේ පිවිසුම් දොරටුවෙන් ඌ ඇතුල් වෙනවා. දේවාංගනීගේ පපුව ඇතුලින් මොනෝද පෙරලින්න ගන්නවා. හදවතේ හිර වෙලා තිබූ දෙයක් එකපාරම නිදහස් වෙලා යනවා වගේ සැනසීමක් ඇයට දැනෙනවා. ඔයන්නේ දුවගෙන වගේ. පහු ඇවිදලා ඇවිදලා ක්ලාසුත් කරලා මහන්සි ඇති. දේවාංගනීට හිතෙනවා. ස්කීම් එක මැද හරියේදී දෙන්නගේ දෑ සමු වෙනවා. දුරට ලස්සනයි. ළඟට ලස්සනයි. ඔහුට හිතෙනවා. කෙල්ල හිනා වෙනවා. එන්නකෝ නංගි පහලට චුට්ටා. කෙල්ල ඒ ටික ඔහු කියන කල්ුන්නේ. පරෙච්ච මල් ආයෙත් පිපෙන්න බෑ. නේද බුදුහාමුදුරුවනි? ඇය අහනවා. ඒ තමාගේ පර වූ හද මත ආයෙත් පෙති සෙලවෙනවා ඇයට දැන්නවා. දේවාංගනී එහෙමම ඇවිත් කේට් එක විවර කරනවා. එන්න අයියේ. කෙල්ල පළවෙනි වතාවට නිවසටම කතා කරනවා. වෙරි ෆස්ට් ටයිම්. එන්න. ඔයා අද මට ගෙටම කතා කරනවා. පුදුමයි. යන්න දෙනෙත්. ඔහුගේ හිත ඔහුට කියනවා. ඉඳගන්න අයියේ. දෙනෙත් හිනා වෙනවා. හිනා වෙනකොටනේ ලස්සන. ඇයට කියන්න හිතෙනවා. අම්මේ. කෙල්ල කෑ ගහනවා. දෙනෙත් ආයෙත් හිනා වෙනවා. මේ දෙනෙත් අයියා ඇවිත්. අම්මා ඇවිත් බලනවා. ආ පුතානේ අද කැම්පස් ගියාද පුතේ? ඔව් අම්මේ. අසයින්මන්ට් තිබුණා බාර දෙන්න. ඒ ගමන් ක්ලාස් එකකුත් තිබුණා මම කරන. ඉන්න පුතේ මම තේ ටිකක් හදාගෙන එන්නම්. අම්මා එහෙම කියලා යනවා. දෙනෙන් සුදු බෑගේ දමාගෙන උන් සුදු නෙළුම් මල් හත පරිස්සමින් ගන්නවා. අනේ නෙළුම් මල් කොහෙන්ද? නෙළුම් විලින්. කොළ ලස්සනට කියනවා. හැමෝ තද කරගෙන හිනා වෙනවා. ඒක මම දන්නවා. බුදුබහන තිබ්බේ නෑ නේද? මං බය ආවේ. ඔයා මග දිගටම මං ගැන හිතේත මල් හොය හොය දාවේ. ඇයට තහන්න හිතෙනවා. මල් නැති නිසා පහන තාම තිබ්බේ නෑ. මට හිතුණා අයියලාගේ ගෙදරට ගිහින් මල් ටිකක් නෙලාගෙන ඉන්නත්. මල් නැති වෙලාවට හදමල තියන්න. දෙනෙත් කියනවා. හදමල කිව්වේ? ඔහු පපුවට අතක් තියෙනවා. පිරිසිදු හදමල. බුදුහාමුදුරු කිව්වේ එහෙම කරන්න කියලා. අහලා නැද්ද නංගි? අමරදේව මාස්ටර් කියනවා. හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්. නිතේ මතුවෙන කඳුළු පිඳගෙන ඔබේ සිරිපා දොවන්නම් කියලා. කෙල්ල පුදුමෙන් බලාගෙන ඉන්නවා. ඔහා පුදුම කෙනෙක් දෙනෙ ඇහෙට හිතෙනවා. අහලා තියෙනවා. ආ පෙති දිගාරින දන්නවද? කෙල්ල නෑ කියන වගේ හිස වනනවා. ඇහැ නොදන්නවම නෙමේ. ඒත් ඔහුට කියලා ඒක කරවා ගන්න ආසයි. ඉන්නකෝ. ඔහු සයිඩ් බෑග් එක සැටි උඩ තියලා මල් පුබුදවන්න යනවා. ඇහැ බලාගෙන ඉන්නවා. ඒක භාවනාවක්. ඇඟිලි පහම එකතු කරලා මෙහෙම මල මැදට තියලා ප්‍රෙස් කරනවා. එතකොට පෙති ටික ඇරෙනවා. පස්සේ නම් ඒ මෙහෙම යටම පෙත්ති ඉඳලා පහලට නමාගෙන යනවා. See this how sweet. ඔහු ඉංග්‍රීසියෙන් කියනවා. කෙල ලස්සනට හිනා වෙනවා. ඇය බලාගෙන ඉන්නේ මල දෙස නෙමේ. මල් පුපුදවන ඔහුගේ ටිකටි ඇඟිලි දෙසයි. මල් හතයි. ඇයි හතක්? හත ලස්සනයිනේ. ආ මට තව ටිකෙන් අමතක වෙනවා. ලැවෙන්ඩර් ඔයිල් දෙක.
මේක ගත්තේ ටවුන් හෝල් එකේ ඔඩෙල් සාප්පුවෙන්. ඔඩෙල් එකේ තියෙනවද? ඒකේ ආයුර්වේද ෂොප් එකක් තියෙනවා. ඇයි කාලාන්තරයකින් ෂොපින් ගිහින්නේ? ආ පුතේ, කේක් කෑල්ලක් කාලම තේබොන්න. ඔය අංකල් ගෙනාපු බටර් කේක්. උදේ කිරිබත් ටික හරි රසයි ඇන්ටි. මම ඔක්කොම කෑවා. අම්මයි දුවයි මූණට මූණ බලාගෙන හිනා වෙනවා. අපිට කෙහෙල් කොලයක් තිබුණේ නෑනේ, නේද අම්මා? අම්මා හිනා වෙනවා. අදත් ඉන්දියාප්ප ඕනද නංගි? අද අම්මා පිට්ටු හදනවා. ඕන දවසට මට කියන්න, මම ගෙනත් දෙන්නම්. අම්මා දෙන්නට කතා කරගන්න දීලා යනවා. දිනෙත් ලැවෙන්ඩර් ඔයිල් බෝතල් දෙක කෙල්ලට දෙනවා. ඒක හොඳම වර්ගයේ ලැවෙන්ඩර් ඔයිල් එකක්. හරි සුවඳයි. ඇයි කොප්පි ඇරලා සුවඳ බල්ලම කියනවා. අද දවසටම හිසේ කෙක්කුම ආවේ නෑ. ඒක පුදුමම දෙයක්. මල් ටික හරි නැටි කඩලා පූජා කරන්න. ඔහු කියනවා. දෙනෙත් යන්න නැගිටලා ආයෙත් ඔහුගේ සයිඩ් බෑග් එකට අතයවලා මොනවද හොයනවා. මම මේ පොඩි දෙයක් බැලුවේ. එහෙම කියවීම ඔහු සොයනවා. කෙල්ල බලාගෙන ඉන්නවා. ආ, රස කිරි ටොෆි. ඒවත් ඔඩිල් සාප්පුවෙන් ගත්තේ. මේකත් එක්ක තේකක් බොන්න හරි රහයි. මං එකක් කෑව බස් එකේ එන ගමන්. දෙනෙත් ඇයට දෙන්නේ සුදු පොලිතින් කවර් එක දාලා කට රිබන් පටියකින් ලස්සනට ගැට ගැසූ කිරි ටොපි බෑගයක්. ඒ කජු දාපු කිරි ටොපි 20ක් විතර තිබුණා. අයියට නෑනේ. මම දෙක තුනක් ගත්තා. හොඳ ප්ලේන්ටියක් හදාගෙන කිරි ටොපියක් එක්ක බොන්න. ෂෝක්, ඔයා මට ජීවිතේද කියලා දෙන්නේ. ඇයට අහන්න හිතෙනවා. මං එහෙනම් යනවා. අදත් ලැවෙන්ඩර් ඔයිල් ටිකක් ගාගන්න. මන් ළඟ උන්නනම් ලැවෙන්ඩර් ඔයිල් ගාලා හොඳ මසාජ් එකක් දෙනවා. ඔයා බිම ඉඳවාගෙන. දෙනෙට කියන්න හිතෙනවා. අයියට පින්. ඇය කියද්දි ඔහු බලනවා. හිනා වෙනවා. දැන් ගිහින් ගේ ටිකක් අස් කරලා දානවා. තේ ටිකක් හදලා ෆ්ලාස්ක් එකට දානවා. අම්මා එන්නේ බස් වල හිර වෙලා. හොඳ පණ ගිහින් නංගි. ඔහු ළඟ තියෙන හොඳ ගතිගුණ අසාමාන්‍යයි කියලා දේවාංගනීට හිතෙනවා. දෙනෙත් අයියේ කිල්ල මොමුණන්නේ ගේට්ටු වහන්න යද්දිම වගේ. නංගි කෙල්ල කියන්න ගිය දේ කිලගෙන වගේ බලාගෙන ඉන්නවා. ඇයට මොනවාවත් කියන්න වචන හොයාගන්න අමාරු වුණා. දෙනෙත් පවා ඒක දන්නවා. පහන තියන්න ගිහින් දැන් හයත් පහු වෙලා. දේවාංගන හිස වනනවා. ඇයට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඔහු යන අයරු මොහොතක් බලාගෙන ඉඳලා ඇය ගේට්ටුව වස උඩට යනවා. දෙනෙත් යන්නේ කෙල්ල ගැනම සිතමින්. ඔයාව දවස් 10කින් එකගෙන එනවා කියලා චැලෙන්ජ් එකක් ගත්ත එක කොච්චර හොඳද? ඔහුට හිතෙනවා. එදා ඔහු දේවාංගනීගේ නිවසේ සෝපා සැටි සවිකල බ්ලූටූත් උපාංගය අරගෙන එනවා. දැන් ඒක වැඩක් නෑ. ඊට වඩා ෆ්‍රීකවෙන්සි තියෙන එකක් දැන් මගේ හාට් එකේ තියෙනවා. ඒකට කෙල්ල කියන දේවල් විතරක් නෙමේ, හිතන දේවලුත් මොනිටර් කරන්න පුළුවන්. දෙනෙත් හිතනවා. දේවාංගනී උඩට ගිහින් ඔහුගෙන නෙළුම්මල් පූජා කරලා බුදු පාන තියෙනවා. එයා කරන කියන දෙයක් සාර්ථක වෙන්න ඕන. ඇය බුදු පාන තියලා ප්‍රාර්ථනා කරනවා. පස්සේ ඇඳට ඇවිත් ඇය මහාර්ග දෙයක් බලනා වගේ ඔහුගෙනව ලැවෙන්ඩර් ඔයිල් දෙක අතර ගන්නවා. ඒ ලැවෙන්ඩර් ඔයිල් වලින් ඇයට එන්නේ ලැවෙන්ඩර් සුවඳම නෙමේ, ඔහුගේ මනුස්සකමේ සුවඳයි. ඇයින් බිඳක් පමණක් අරගෙන අත්වලට දමා සුවඳ බලනවා. ලංකාවේ ඉන්දියාවේ ලැවෙන්ඩර් මල් පිපෙන්නේ නැහැ කියලා කෙල්ල දන්නවා. ඒවා පිපෙන්නේ යුරෝපයේ. එංගලන්තේ සීතල පළාතක පිපුණ ලැවෙන්ඩර් මල් පොකුරු වලින් මේ ලැවෙන්ඩර් ඔයිල් හදලා ඇති. ඇයට හිතෙනවා. ඔයා මට අද කිරි ටොපිත් කියනවා. එන මග පුරාවටම මාවද මතක් කළේ. මල් ගෙනත් ඔයිල් ගෙනත් තව කිරි ටොපිත් තරම්. ඇයි දෙනෙත්? ඒක අහන්න ඕන ඕගෙන්මයි කියලයි කෙල්ලට හිතෙන්නේ. ඇයක කිරිටොපියක් අරන් කනවා. ඉන්නේ සාමාන්‍ය කිරිටොපි රසයක් නෙමේ. ඊට වඩා පොහොසක් මිල්ක් පෆ් රසයක්. දිවකට දැන්න අසාමාන්‍ය කිරි රසය පරය ඇයට ඔහුගේ හදවතේ කරුණා රසය දැනෙනවා. ජීවිතෙ උන්නේ මොකද? ඇයි ඔයා වගේ කෙනෙක් ජීවිතෙ පිපෙද්දිම හමු වුණේ නැත්තේ? ඇය හිතනවා.
ඔයාට ගෑන් ළමයෙක් ඇති. අද ලස්සන්ට ඇඳගෙන එහෙම ගියේ ඒකනේ. සමහර විට කැම්පස් එකේ ගෑනු ළමයෙක් වෙන්නේ නැති. එයාත් ඔයා වගේ සොෆ්ට්වෙයාර් ඩිග්‍රියක් කරනවා ඇති. සමහර විට අද ඔඩෙල් යන්නත් ඇත්තේ එයා එක්ක වෙන්නේ නැති. කිල්ල ඇහුවේ නැතුව පුතුමයි. කාටද මේ ලැවෙන්ඩර් ඔයිල් කියලා. දේවාංගිනීට හිතුණා. එහෙම හිතෙද්දි දුකක් වගේ දෙයක් හිතට එන්නේ ඇයි කියලා ඇයට තේරෙන්නේ නැහැ. එහෙම ගර්ල් කෙනෙක් නැතුවත් ඇති. ඔයාගේ මූණ මොකද්ද නොඉඳුල් පාටක් තියෙනවා. තාම අම්මත් එක්ක හුරතලේ වෙන්නේ නැති. එහෙම දෙයක් ගැන හිතලා නැතුව ඇති. දේවාංගනී ජනේලේ ළඟට ඇවිත් නිවාස දෙකකට යාවු දිනෙත්ගේ නිවස දෙස බලනවා. මුළු ස්කීම් එකම රැයක් උදා වෙද්දි හරි ලස්සනයි. එක දිගටම ඇත්තේ එක මොඩල් එකේ නිවාස නිසා විදුලි පහන් දැල්වා තිබෙද්දි වෙනස්ම ලස්සනක් එනවා. ඔයා පේන්න නෑ. ගියාස් කරනවා ඇති. අම්මා එද්දි අම්මට කරන්න වැඩක් ඉතුරු කරන්නේ නෑ. පුදුම එවා වගේ පුතෙක් මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්නවා. ඒ අම්මා හරි වාසනාවන්ත ඇති. තවත් කෙනෙක් වාසනාවන්තයි. ඒ දවසක ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන කෙනා. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.